ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ධර්ම ශ්‍රවණයේ ප්‍රථමයෙන් සිතේ සමාධියක් ඇතිවීම පිණිස සීලයක පිහිටීම සම්බන්ධව මා මේ කියන ප්‍රාර්ථනා වාක්‍ය කියන්න. අවසර ස්වාමීනි, පළමුවද දෙවනුවද තුන්වෙනුවද ගුන්ද රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට රත්නත්‍රයට මෞපිය ගුරුතුමන් වහන්සේලාට ආයද්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ද්වාරත්‍රයෙන් දොහොත් මුදුනේ තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කරමි. නමස්කාර වේවා. මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සරි සරණ තුරු නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අසුන්ත දුසුන්ත කුසනයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදහටම අත මිදෙම්වා ස්වාමීනි. අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මයේ සුවසේ අවබෝධ වේවා. සාදු සාදු සේම වේවා. ආදීව අෂ්ටමක සීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
සකියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කේසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණීන සම්භින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං සුතං ඒකං සමයං භගවා කුරුසු යරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසු භගවාය තදවෝච ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි
තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් තිස් දහසක් භික්ෂු සංඝයා වහන්සේ අරහත් තලයේ පිහිටුවමින් තව විශාල ජනකාමකට මඟඵල නිවන්සෝ කොවමින් දේශනා කළ සීලම සරුවක්ඥන් වහන්සේ විසින් එකලෙස පවත්වන ලද ධම්මසප්තවතුන් සූත්‍රය හා සමාන අවිජේත දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙන් ස්වල්ප වේලාවක ධර්මානුශාසනයක් පිණිසයි මේ මාතෘකාව. පින්නතුනි, ධර්මශ්‍රවණය කිරීම නිවනට පිවිසීමේ දොරටුවක්. අපේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා නිවනට ඇතුල් වීමේ පිවිසීමේ දොරටු පහ. ඒ මේ දොරටු පහ හඳුන්වනවා විමුක්තායතන ශීර්ෂ කියලා. විමුක්ති කියන්නේ නිර්වාණය. ආයතන කියන්නේ ඊට පිවිසෙන කාරණේ හේතුව. ශීර්ෂය කියන්නේ ඊට මාතෘකාව හේවත් මෙතන දොරටු හැටියට අපි හඳුන්වනවා. නිවනට පිවිසීම සඳහා දොරටු පහක් තියෙනවා. පළමෙනි කාරණය ධර්ම ශ්‍රවණය. දෙවෙනි කාරණය ධර්ම දේශනය. තුන්වෙනි කාරණය ධර්ම සම්මාර්සණය. එවාගෙම හතරවෙනි කාරණය භාවනාව. එවාගෙම තවත් තුන්වෙනි තැනට ආවා ධර්ම සජ්ජායනාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජායනේ, ධර්ම මනසිකාරයේ සහ භාවනාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශන ආදී නිවන් දොරටු වන්නේ පස්වෙනි කියන ලද භාවනාවක් වැඩෙනසේ බණ ඇසීමෙන්, බණ දෙසීමෙන්, බණ සජ්ජායනා කිරීමෙන් සහ බණ සම්මර්ශනය කිරීමෙන්. සර්වඥන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණේ කරන්නේ මෙහෙමයි කියලා. අට්ටි කත්තා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න බණ අහන හැටි. අට්ටි කත්තා කියන්නේ කල්ප කෝටි සතසහස්‍ර ගණනාවකින්වත් අහන්ද නොලැබෙන දෙවමිනි සැප පමණක් නොව සතර මඟ පළපිළිවෙලින් අමාමහා නිවන් සැප ගෙන දෙන මේ උතුම් බුදුබණ පදය මත අත්‍යවශ්‍යයි මං අහන්න ඕනේ. දැස්යෙන් තෙමි තෙමි, අවුයෙන් වේලි වේලි, කුසගින්නේ තැවි තැවි, පිපාසයෙන් තැවි තැවි, නමුත් යොදුන් ගණන් හරි ගිහිල්ලා බණ අහන්නට ඕන මේකට අවශ්‍යයි. මේ බණ පදයක් ඇහිමෙන් ලැබෙන කුසලයේ කල්ප කෝටි ගණන් සසර කෙටි කරලා අමාමහා නිවන් සුව ගෙන දෙනවා නේද කියලා බණ ඇසීමේ කුසල ඡන්දය පිටුවාගෙන බණ ඇසීමයි අට්ඨේකත්වා ධම්මං සුනාති. මනසිකත්වා ධම්මං සුනාති කිව්වේ දේශනා කරන දහම් පදයක් දහම් පදයක් ගානේ සිතින් මෙනෙහි කරනවා. සිතින් මෙනෙහි කරන මුල පදේ, මැද පදේ, අග පදේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ බණ ඇසීම. මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා කිව්වේ වෙනක්වත් අපතේ යා නොදී, එක වචනයක්වත් අමතක වෙන්නේ නොදී, කලයකට භාජනයකට වතුර පුරවන්න වගේ තමන්ගේ මනසට මේ දහම් පද ඇතුළත් කරගනිමින් බණ අසනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වටපිට බලන්නේ නැතුව, උඩබිම බලන්නේ නැතුව, අත්පායා මෙහා හරවන්නේ නැතුව, මුලත් හපමින් ඉන්නේ නැතුව, දුම්බමින් ඉන්නේ නැතුව, කතා බහ කරමින් ඉන්නේ නැතුව, සමාධිගත වූවාක්මෙන් දෙසවන් යොමු කරගෙන බණ ඇසීම. මේ විදිහට බණ අහනවා නම් ඒ පින්නතුනට ඒ බණ ඇසීම ඒක හඳුන්වනවා මහා පඤ්ඤෝ කියලා. බණ ඇසීමේ ක්‍රම තුනක් කියනවා. එකක් තමයි යටිකුරු කළපු කලයකට වතුර වක් කරනවා නම් බිංදුවක්වත් කලයට එකතු වෙන්නේ නැතුව වාගේ ඇතැන් අය බණාන වෙලාවේ වටපිට බලනවා, උඩබිම බලනවා, වෙන වෙන දේවල් කල්පනා කරනවා, දිනක්වත් හිතේ නැඳෙන්නේ නැහැ. ඒකට කියනවා අවකුජ්ජ පඤ්ඤෝ කියලා. යටිකුරු කරපු නෝනැත්තෝ. ඊළඟට තියෙනවා උච්ඡංග පඤ්ඤෝ කියලා තව වචනයක්.
සමහර කෙනෙක් මෙම වාඩි වෙලා ඔඩොක්කුවේ නොයෙක් නොයෙක් කැවිලි පෙවිලි පළතුරු තියාගෙන කතා ඉඳලා නැගිටිනවා. නැගිටිනකොට අර අමතක ලොක්කොම දඩස් ගාලා බිම වැටෙනවා. ඒ නැත්තම් ඒ වගේ තමයි සමහර කෙනෙක් බණ අහන හොඳට බණ අහලා එකක්වත් හිතේ තියාගන්න නැතෝ ඇවිදලා යනවා. අය මතකක් නෑ මුල මොනවාද, මැද මොනවාද, අග මොනවාද, කිවේ මොනවාද, මාතෘකා මොනවාද දන්නේ නෑ. ඒ දෙන්නම අවාසනාවන්තයෝ. ඊළඟට තියෙනවා පුතු පඤ්ඤෝ කියලා. මහා පඤ්ඤෝ කිව්වෙත් ඒකමයි. ඒ කියන්නේ බණක් දේශනා කරන වෙලාවේ අර වගේ මට කල්ප කෝටි ගාණකින්වත් අහන්න නොලැබෙන මේ බුදු බණ පදේ මොන තරම් දුෂ්කරතාවෙන් හරි අහන්න ඕනි කියලා කුසල ඡන්දයෙන් අහගෙන ඉන්නවා. අහනාන දහම් පදේ හිතට ඇතුළත් කරගන්නවා. හිතේ දරා ගන්නවා. මුල නැඳාග හොඳින් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් බණාමින් ඉන්නේ කෙනා යනකොටත් බණහලා යනකොටත් ඒව හිතින් මෙනෙහි කරනවා. ගෙදර ගිහිල්ලත් මෙනෙහි කරනවා. නැවත නැවතත් මෙනෙහි කරනවා. හිතින් කියවනවා. අනිත් අයටත් එක්ක සාකච්ඡා කරනවා. අමතක වෙන්න දෙන්නේ නැහැ. අන්න එහෙම ඇත්තෝ තමයි නියම විදියට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ. එහෙම ඇත්තෝ බණ අහනකොට සමහර විට හේතු සම්පත් තිබුණා නම් දෙසුම් කෙලවරදී සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. පින්නතුනි බුද්ධ කාලේ හිටියා නේද බණ ඇසූ පමණින් මාර්ගඵල නිවන් ලබාගත් අප්‍රමාණ ජනකාවක්. කොච්චරද කියනවනම් සූවිසි අසංඛ්‍යයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා. සූවිසි අසංඛ්‍යයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා මාර්ගඵල නිවන් ලැබුවේ බණ අහලා. හේතු බණ ඇහැවේ භවනාවක් කරන හැටියට. සමාත තිසංගත සත්වෝ පමා බණ අහලා ඒ ආත්මින් පසුව සුගතියක ඉපදෙලා මඟඵල නිවන් ලබාගත් ප්‍රවෘත්ති මේ පින්නතුන් අහලා ඇති. මන්දෝක දීපුත්‍රයා ගැන අහලා ඇති. රූපපැතියෙක් ගැන විස්තර අහලා ඇති. ඒ වගේම කීවවල 500ක් ගැන විස්තර අහලා ඇති. මේ වාගේ තිසංගත සතුන්ව පවා බණට සවන් දීගෙන සිටීමේදී අපමණ කුසල් සිත් පහළ වෙනවා. ත්‍රි හේතුක කුසල් සිත් පවා පහළ වෙනවා. සමාද දහම් පද පාලි පාඨ කියන උට අනේ මේවා අපට තේරෙන්නේ නැහැ, අපට ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලා හිතන් දෙපා. අර තිරිසන් සතුන් දවුනත් මේ බණ පදයේ සවන් දීගෙන ඉඳීමේදී ඥාන සම්ප්‍රයුක්ත කුසාසිත පහළ වුණා. ඒ කොහොමද? යම්කිසි දහම් පදයක් තේරුම් ගන්න ක්‍රම හතරක් තියෙනවා. ඒකට කියනවා අර්ථ ඥානය, ධර්ම ඥානය, නිරුක්ති ඥානය, ප්‍රතිභාන ඥානය කියලා. යම් කෙනෙකු දහම් පාඩියක් කියවෙනකොට අනේ සාදු සාදු මේ කියවෙන්නේ උතුම්ම උතුම් දෙයක්, වාසනාවන්ත දෙයක්, දුර්ලභ දෙයක්, ඇසුවොත් ලොවේ ලෝතුරා සුවගෙන දෙන දෙයක් කියලා හිතාගෙන පැහැදීමෙන් අහනකොට අන්න ධර්මය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. පදේ තේරුම් දන්නේ නැහැ. සමහර විට පදේ තේරුම් දන්නවා. තේරුම් ගන්නකොට අර්ථය අරමුණු කරගෙන සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තව සමහර කෙනෙක් ඒක ව්‍යාකරණේ දන්නවා. දහම්පදී ව්‍යාකරණයක් දැනගෙන අහනකොට නිරුක්ති වශයෙන් දීත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තව සමහර කෙනෙකුට අර්ථයයි ධර්මයයි නිරුක්තියයි තුනම වැටහෙනවා. ඒ අත්දැකීම ප්‍රතිභාන වශයෙන් දීත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එනිසා මේ බුදුබණ පද අහන්න ඕන, මේවා ගඩන්න ඕන, කියවන්න ඕන, මෙනෙහි කරන්නට ඕන. නොතේරුණත් මේවා උතුම් දේ බව පිළිගෙන ඥාන සම්පන්නව භාවිතා කරන්නට ඕනේ. ඒ විදිහට ධර්ම ශ්‍රවණී කිරීම, ධර්මයේ දරා ගැනීම ඒකාන්තයෙන්ම මඟඵල නිවන් සෝපිනිස හේතු වෙන බැවින් මේක කියනවා නිවන් දොරටුවක් කියලා, විමුක්තායතන ශීර්ෂයක් කියලා. ඊළඟට ධර්ම දේශකයන් වහන්සේ කියන්නේ නිවන් දොරටුවකට ඇතුල් වෙන වෙලාවක්. දේශකයන් වහන්සේට තියෙනවා සීකියා ශික්ෂාපද 16ක් මතක තබා ගන්න. සීකියා ශික්ෂාපද 16ක් මතක තබාගෙන ඉහි පිහිටාගෙන අදිෂ්ඨාන පහක් හිතේ දරාගෙන ධර්ම දේශනා කරන්න ඕනේ. කර්මස්ථාන ශීර්ෂේ මේ මා දේශනා කරන දේශනාවදී මගේ හිතේ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ යටපත් වෙත්වා, අලෝභ දෝෂ මෝහ කුසල මූල පහළ වෙත්වා. මේ දේශනාව පැවැත්වීමේදී අනුපිළිවෙලින්ද හේතු කර්ම සහිතවද කරුණා මෛත්‍රී පෙරටු කොටගෙනද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකොටගෙනද අනුන් නොතලා තමන් නොතලාද දේශනා කරන්නේ කියන අදිෂ්ඨානීතය දරාගෙන
මේ දේශනාව තුළින් මගේ සන්තානයේ සතිපට්ඨාන හතර වැඩෙත්වා, සම්‍යප්ප්‍රදාන හතර වැඩෙත්වා, ඉරිදිපාද හතර වැඩෙත්වා, ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙත්වා, බල ධර්ම පහ වැඩෙත්වා, බොජ්ජංග ධර්ම හතර වැඩෙත්වා, ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙත්වා, මෙමඟින් මගේ සන්තානයේ සීල විසුද්ධියේ පැටන් සප්ත විසුද්ධි මාර්ගයේ මුදුන්පත් වී මට අසවල් බෝධි ඥානින් කෙලෙසුන් නැසා මඟඵල නිවන්සෝ ලබන්නට මේ ධර්ම දාන ආනිසංසේ හේතු වේවා කියලා නිස්සරණ අධ්‍යාසයෙන් දේශනා කරන්නට ඕන. බණාන පින්නතුන් වෙත මලක් මෛත්‍රියෙන් යුක්ත වෙන්නට ඕන. මේ බණ ආසන පින්වා සෑම දිනාගේ සිස්සතන් වල ලෝභ දෝෂ මෝහ යටපත් වෙත්වා, අලෝභ අදෝස මෝහ කුසල මූල පහළ වෙත්වා, සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතින් සාවධානව ධම්ම සත්වා මේ දහම් ඇසීමෙන් දුකට පත් වූ දුකෙන් මිදෙත්වා, බයට පත් වූ බයෙන් මිදෙත්වා, ශෝකයට පත් වූ ශෝකයෙන් මිදෙත්වා, නොමඟ යන්නෝ සුමඟට හැරෙත්වා, ධර්මිෂ්ඨෝ ධර්මිෂ්ඨ වෙත්වා, අබෞද්ධෝ බෞද්ධ වෙත්වා, මිසදිටුව සමදිටු වෙත්වා, සද්ධාව නැත්තෝ සද්ධාවන්ත වෙත්වා, සීලයක් නැත්තෝ සීලවන්ත වෙත්වා, සුතයක් නැත්තෝ සුතවන්ත වෙත්වා, ත්‍යාගයක් නැත්තෝ ත්‍යාගවන්ත වෙත්වා, භාවනාමේ ප්‍රඥාව නැත්තෝ භාවනා ප්‍රඥාව ලබත්වා, ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා, අසමගි වූ සමගි වෙත්වා, රෝගාතුර වූ නිරෝග වෙත්වා, සියලු දෙනාගේ සතර සතිපට්ඨාන ආදී සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් දූණි තුණු වේ, මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමි සනසේ වදාළ අමා මහ නිවන්සුව ලබත්වා කෙන මෛත්‍රීන් දේශනා කරන්නට ඕන. එම දේශකයන් වහන්සේට එම දේශනයේ මාර්ගඵල නිවන් සෝපිනස හේතු වන බැවින් දේශනාව නිවන් දොරටුවක් වෙනවා. පින්නතුන් අහල ඇති බොහෝම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රහතන් වහන්සේ නමක් වන මලියදේව මහරහතන් වහන්සේ තමන්ම ධර්ම දේශනා කරමින් දෙසුම් කෙළවරදී තමන් වහන්සේද මහරහත් භාවයට පත් වී වදාළා. කේමක කියන ස්වාමීන් වහන්සේ බුද්ධ කාලයේ 69ක් ස්වාමීන් වහන්සේ දහමක් දේශනින් තමන් වහන්සේද ඒ 69ද දෙසුම් කෙළවරදී මහරහත් භාවයට පත් වී වදාළා. එනිසා ධර්ම දේශනයේ මඟඵල නිවන් සෝගෙන දෙන නිවන් දොරටුවක්. එවාගේම ධර්ම සජ්ජායනාවක්, ධර්ම මනසිකාරයක්, භාවනාවක් ඔය විදිහට නිවන් දොරටු වෙන බැවින් අපි දෙපාර්ශවයේ දැන් මේ වෙලාවේ මේ ගල්තලාවේ සමාත අවුරස්නේ පැමිණේ. නමුත් මේ අදහම් පදයේ සවන් දීමේදී භාවනාමය කුසලයක් වැඩේවා. එමගින් සෑම දෙනාට මෙලොව වශයෙන් ඇති යහපත් ප්‍රාර්ථනා සඵල වේවා, පරලොව වශයෙන් සුගති සම්පත් සිද්ධ වේවා, සසර කෙටි කරගෙන සසර තරණය කරගෙන මඟඵල නිවන්සෝ සාක්ෂාත් කරගන්න හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණ ටිකම. විශේෂයෙන් අද මේ දේශනයේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 17කට පෙර අපවත්ේ වදාළ මහව ගලයාය විහාරස්ථානාධිපති වැඩ සිටි අතිපූජනීය බෝධිසත්තු ගුණෝපේත මහව සුමේද ස්වාමීන් වහන්සේට ප්‍රාප්දාන වශයෙන් පින් අනුමෝදන් කර වීම ප්‍රධාන අරමුණ තමයි. බැවින් දේවාරාධනය කළා හා සමාන වී මාහිමියන් වහන්සේද මේ දහම් පදයේ සවන්ගෙන සේක්වා, මේ දහම් පද දෙසීමෙන් ඇසීමෙන් දෙපාර්ශ්වයේ රැස් කරගන්න කුසල සම්භාරයේ අනුමෝදන්ව මතු ලෝතුරා බුදු බව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරමු. එවගේම මෙම ස්ථානයේ මේ අස්සගිරි පව්ව සුමේද ආරණ්‍ය සේනාසනයේ පටන් ගෙන අවුරුදු 5ක් පමණ කාලය තුල තම වැදගත් පින්කම් පෙළ සිද්ධ වෙමින් පවතිනවා. එහේ නිර්මාතෘවර පූජ්‍ය වළාස්සවේ මහින්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ සංඝ පිරිසට හා මෙහි සම්බන්ධ දායක කාරකාදී පින්වත් සෑම දෙනාට මෙම ඓතිහාසික පුණ්‍ය භූමියේ ඉදිරි කාලයේදී තව තව දියුණුවෙන් දියුණුවටපත් වී දෙවියන් සෑත ලෝකයාට අමා මහ නිවන්සෝ බෙදා දෙන උතුම් පුණ්‍යක්ෂේත්‍රයක් බවට පත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවාගින්ම මේ කාලයේ සඳහන් වූවා බුද්ධ ජයන්ති වර්ෂයක්, 2550 ආරම්භ වෙච්ච වර්ෂයක්. මේ වර්ෂයේ පුරාම සිද්ධ කරගන්නා වූ අසීමිත කුසල ධර්මයන්ගේ ශක්තිය ඒකාන්තයෙන්ම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලව පැවතීගෙන ඥාන විඥා මාර්ගපාලාභීන්ද 15 සම්මා සම්බුද්ධ ශාසනය බැබලීමට පත්වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු.
එවාගේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ධර්ම පින්නතුනට ඉති සම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ දහම් ප්‍රදයක් ගානේම තම තමාගේ සන්තානවල බෝධිපාක්ෂික ධර්මයන් දියුණු තියුණු වී සපිරිවරින් පතු බෝධිඥානවලින් ලෝකෝත්තර නිර්වාණාධිගමනේ දක්වාම යාගන්නට වාසනාවේවා කෙන ප්‍රාර්ථනයතුව මේ දහම් ප්‍රදයට සවන්දෙමු. මාතෘකාකල දේශනේ ගාම්භීර වූ දීර්ඝ දේශනාවක්. දීඝ නිකායේද දීර්ඝ වශයෙන් මේ සූත්‍රය සඳහන් වෙනවා. මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්ත නමින්ම සූත්‍ර රාශියක් සඳහන් වෙනවා. පටිසම්භිදා මග්ගපාලියේ සතිපට්ඨාන කතා නමින් විශේෂ දේශනා පෙළක් සඳහන් වෙනවා. එවාගෙම පිටකත්‍රයේම මේ සතිපට්ඨාන භාවනාව සවිස්තරව දැක්වෙනවා. ඒ දේශනාවන් සම්පෙන්දනය කොට දැන් අපි මේ මොහොතේදී ස්වල්ප ප්‍රමාණයකින් මේ භාවනා ක්‍රම ගැන සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා. මාතෘකාකල පාඨයේ තේරුම මෙහිමයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියන පාඨයේ නිදාන පාඨයයි. මේ අනදමාහිමියන් වහන්සේ විසින් ධම්සභා මණ්ඩපයේදී පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කළා වූ ඉතිහාසයයි. මා විසින් මේ සූත්‍රයේ මෙසේ අසන ලදී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා ධර්මදේශනා සමයකදී චාරිකා ගමනකින් කුරුඩට කම්මාසදම නියංගමට වැඩියා. එහිදී භික්ෂු සංඝයා වහන්සේ අමතලා මෙහෙම දේශනා කළා. භික්ෂු සංඝයා වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා බොහොම ගෞරවයෙන් ඒ ධර්ම ශ්‍රවණය කළා. සරුවක්යන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වේ නම් ඒ සතර සතිපට්ඨාන ධර්මයේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගයක් වෙනවා. ශෝක පරිණයම ඉක්මවා යාම පිණිස ඒකායන මාර්ගයක් වෙනවා. දුක්ඛ දෝමනස ඉක්මවා යාමට ඒකායන මාර්ගයක් වෙනවා. සතර මාර්ගඥාන ප්‍රතිලාභය කර ගැනීමට පූර්ව භාග නම් වූ ඒකායන මාර්ගයක් වෙනවා. අනුත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඒකායන මාර්ගයක් වෙනවා කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටිම කෙටි තේරුම. දැන් අපි සලකා බලමු මේ නිදාන කතාවේ සඳහන් වෙනවා කුරුරට කම්මාස ධම්ම නියංගමේදී මේ දේශනා කළ බව. කුරුරට කියන්නේ ජම්බුද්දීපේ උතුරේ පිහිට ප්‍රදේශයක්. අද කාලේ හඳුන්වනවා නවදිල්ලිය කියලා. මේ කුරුරට කියන නම ඇතුනේ විශේෂ හේතුවකින්. ඒ කියන්නේ මේ ආදි කල්පයෙහි මුලින්ම සක්විති රජවරු පහළ වුණා. එයින් පළවෙනි සක්විති රජතුමා මහා මන්දාතු. මහා මන්දාතු රජතුමා චක්‍රරත්න ආනුභාවයෙන් පූර විදේහය අපර ගෝයායනය උතුරුකුරු දිවයන ජම්බුද්දීපේ මේ සතර මහා දීපයේ සිසාරා ඇවිද්දා. ඒ දූපත්වට වැඩම කරවල මහා දීපවලට වැඩම කරවල ඒ ප්‍රදේශවල රාජ්‍ය කරන්නන්ද රාජ්‍ය කරන ඇති උපදෙස් දීලා පංචශීලයේ සමාදන් කරවල සිය රටට ආපහු ආවා. ඒ එනකොට මහාදීප තුනකින් සෙනඟ එකතු වුණා මේ ජම්බුද්දීපයට එන්නේ. එයින් පූර්ව විදේහ දේශයෙන් ආපු පිරිස වෙනුවෙන් ජම්බුද්දීපයේ විදේහ රට වෙන් කළ දුන්නා. අපර ගෝයායනින් ආපු පිරිසට ජම්බුද්දීපයේ අපරාන්ත රට වෙන් කර දුන්නා. උතුරු කුරු දිවයිනෙන් ආපු පිරිසට කුරු රට කියලා නමින් ජනපදයක් වෙන් කළ දුන්නා. මෙන්න මේ නිසා තමයි ඒ ප්‍රදේශයේ නමින් හැඳින්වෙන්නේ. පූර්ණ විදේහ කියන මහාද්වීපෙන් ආපු පිරිසට විදේහ රට, අපර ගෝයානින් ආපු අයට අපරන්ත රට, උතුරු කුරු දිවයිනෙන් ආපු අයට කුරු රට. මේ කුරු රට තියෙනවා බොහෝ නියංගම්. නියංගම් කියන්නේ ගම් ගොඩවල් රාශියක් එකතු වෙච්ච එක්තරා ප්‍රධාන ගමක්. නියංගම කියන්නේ නියාමක ගම කියන එකනේ. නියාමක කියන්නේ ප්‍රධාන ගම. එයින් ප්‍රධාන ගමක් තිබුණා කම්මාස ධම්ම කියලා. මේ කම්මාස ධම්ම කියලා මේක නම ඇතුනේ මක් නිසාද? මේ කම්මාස ධම්ම කියන්නේ ඓතිහාසික සිද්ධියක තේරුමක්. ඒ කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ මහා සුතසෝම කාලයේදී පෝරිසාදයා දමනය කළ තැන. පෝරිසාදයා කියලා නිනිමස්කන මිනිසෙක් හිටියා. ඒ කියන්නේ එවකට හිටියේ රජදරුවන් 100 දෙන්නගෙන් අග රජතුමා තමයි අන්තිමේ පෝරිසාදියෙකුනේ බ්‍රහ්මදත්ත රජුරු. ඔහු වනාන්තරේ යක්ෂයෙක් වගේ ජීවත් වෙනකොට බිලි පූජාවක් කරන්න රජවරු 101 දෙනෙක් ගෙනාවා. එයින් මේ මහා සුතසෝම රජුරු මොහුව දමනය කළා.
දමනය කළ පංචශීලයේ පිහිටවල මස් කෑමෙන් වළක්වල සතුන් මැරීමෙන් වළක්වල අයම රාජ්‍යයට පත් කෙරෙව්වා. අන්නේ පොරිසාදයාට කම්මාස කියලා නමක් තිබුණා. මොකද ඔහුගේ පයේ කිහිලි උලක් ඇවිල්ලා ලොකු කැළලක් තිබුණා. ඒ කැළල තමයි මේ කම්මාස කියන්නේ. ඒ කැළල තියෙන පාවේ ඇති බැවින් ඕට කියනවා කම්මාස කියලා. ඒ කම්මාස නම් වූ පොරිසාදයා දමනය කළ නිසා එතෙන්දි කියනවා කම්මාස ධම්ම නියංගම කියලා. මේකයි එහි එක තේරුම. තවත් තේරුමක් තියෙනවා. ජාග්‍යස ජාතකයේ සඳහන් වෙනවා අලියන සත්තු කුමාරයන් වහන්සේ විසින් චූල පොරිසාදයා දමනය කළ ස්ථානි කියලා. එහෙමත් කියනවා. තවත් තේරුමක් තියෙනවා. ඈත අතීතයේ ඒ කුරු රට කියන ප්‍රදේශයේ තිබුණ කුරු ධර්ම කියලා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ නියත පංචශීලය ආරක්ෂා කරනවා. හේතුව මේ කුරු රට කියන කුරු මේ මහාද්වීපයේ කුරු රට මහාද්වීපයේ සියල්ලෝම නියත පංචශීලය රකින බැවින් ඒ රටෙන් ආපු පිරිස මේ ජම්බුද්වීපයේ කුරු රට නියත පංචශීලය රකිනින් හිටියා. ඒ හැත්තන්ගේ පංචශීලයේ සුළුසුළු වශයෙන් කිලුටු වෙච්ච කාරණා එළඹුණා. ඒ සුළුසුළු වශයෙන් පංචශීලයේ කිලුටු වෙච්ච නිසා ඒ ප්‍රතිපදා ධර්මයේ කැලලක් වුණා කියන තේරුමින් කම්මාස ධම්ම කියලා කියනවා. ඒ තේරුම් තුන අනුව ඒ ජනපදයට කම්මාස ධම්ම නියම්ගම කියලා ඇති වුණා. එනිදී සාරුවක්යන් වහන්සේ බොහෝ වාරයක් ගැඹුරු ධර්ම දේශනා කළා කියනවා. ගැඹුරු ධර්ම දේශනා කරන්න හේතුව ඒ ප්‍රදේශවාසී ජනතා බොහොම බුද්ධිමන්තයි. හේතුව ඒ ප්‍රදේශයේ හොඳට ඍතු සත්‍රාය භෝජන සත්‍රාය කියනවා. එනිසා මිනිස්සු නිරෝගී. නිරෝගී නිසා ඥාන සම්පන්නයි. ගැඹුරු ධර්මයන් ආබෝධ කරගන්න දක්ෂයි. එනිසා බොහෝ වාරයක් මේ සතිපට්ඨාන සූත්‍රයත් තවත් ගැඹුරු සූත්‍ර දේශනා රැසකුත් එහිදී දේශනා කරලා තියෙනවා. ඒ රටේ එපමණක් නෙමෙයි ලොකු කොඩා සීලම දෙනා නිතර නිතර සතිපට්ඨාන වඩන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා සතිපට්ඨාන භාවනාව නැවත නැවත දේශනා කරලා තියෙනවා. කොච්චරද කියනවා නම් ගෙවල් වල වැඩ කරන වැඩිහිටියන් විතරක් නෙමෙයි දැසිදස් කම්කරුවන් ප්‍රවා මේ සතිපට්ඨාන භාවනා පුරුදු කරලා තියෙනවා. වතුර ගේන්න යන මේ කල දාසී, ඒ කියන්නේ කල ගෙඩි අරගෙන වතුර ගේන්න යන දාසී ළමයි පවා නිකන් යන්නේ පියවරක් ගානේ භාවනා කරමින් යන්නේ. වතුර පෙරන්නේ භාවනාවෙන්, ගේන්නේ භාවනාවෙන්. කවුරු හරි සම්මුඛ වුණොත් අහනවා, අම්මේ මොනවද කරන භාවනා, අත්තේ මොනවද කරන භාවනාව. අනේ මං දන්නේ නැහැ කිව්වම ආවාද කරන. ඇයි මෙච්චර උතුම් බුද්ධෝත්පාද කාලික භාවනාවක් නොයි හිතුව හිස්ව ජීවත් වෙන මෙන්න මේ භාවනා කරන්න කියලා දෙනවා. කවුරු හරි කිව්වත් මම මෙහෙම භාවනා කරනවා කියලා සාදු සාදු මේ ජීවිතේ වාසනාවන්තයි, ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදු වුණේ, එනිසා භාවනා දියුණු කරගන්න කියලා බොහොම කරුණාවෙන් කතා කරනවා. අල්ලාහ ප්‍රසන්නාප කතා මොකුත් නැහැ. මේ තරමට ඒ රටේ දැසිදස් කම්කරුවන් පවා සතිපට්ඨාන වඩන්න පුරුදු වී සිටියා. යටත් පෙදෙසෙන් කුරුන්නන්න පවා පුරුදු කරනවා. එක දවසක් සිදු වීමක් වන මෙහෙණින් වහන්සේලා ඉන්න ආශ්‍රමයක් සමීපයේ හිටියා නළුවේ. ඒ කියන්නේ ගමින් ගම මේ කුරුල්ලන්, ඒ කියන්නේ සැලලිහිණියන්, ගිරවුන්, කිලවුන් වැනි සතුන් පුරුදු කළ නටවමින් ජීවත් වෙන නළුවේ. කොහොම යන්නේ එක්තරා තැනකදී සිල්මෑණි මේ මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයේ සමීපයේදී එක්තරා ගිරා පැටවෙක් නැවත ගෙනියන් අමතක වුණා. මේ ගිරා පැටවා ඒ ආශ්‍රමයට ඇතුළේ ඉඳලා තියෙනවා. ගිරා පැටියා වචන කතා කරන්න හොඳට පුළුවන්. ඒක නිසා මේ ගිරා පැටවාට මෙහෙණින් වහන්සේලා නමක් තිබුවා බුද්ධ රක්ෂිත කියලා. එක දවසක් මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ මේ බුද්ධ රක්ෂිත ළඟට කතා කරලා කිව්වා, බුද්ධ රක්ෂිත අපි පැවිද්දෝ, අප අතර ඉන්නවා නම් භාවනාවක් කරන්න ඕනේ, නිකරුණේ කල් ගෙවන්න එපා. ඔබට ගැඹුරු භාවනාවක් බෑනේ. ඔබ හිතන්නේ ඔබේ ශාරීරිය අපේ ශාරීරිය සියලු සතුන්ගේ ශාරීරිය ඇට සැකිල්ලක් කියලා. ඇට සැකිල්ලක්. ඒ නිසා අත්තේ 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 කෙනෙක් කිය කියා ඉඳයි කිව්වා. හැම වෙලාවෙම ඒ අත්තේ කෙනෙක් මෙනෙහි කරන්න කිව්වා. මේක සතිපට්ඨාන භාවනාවක්, කායානුපස්සනාවක්. දැන් මේ ගිරා පැටියා මේක පාඩම් කරගත්තා. හැම වෙලාවෙම නිතරම කියන්නේ අත්තේ 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 කියලා. කොහොම සෑහෙන කලක් ගියා. එක දවසක් තොරණක් අගමේ ගිරා පැටියා අවුවත් අපිමින් ඉන්නකොට සකුණක් ගියේ කියන උකුස්සෙක් ඇවිල්ලා දැහැගත්තා මේ ගිරා පැටවගෙන යන්න.
සාමණේරයන් වහන්සේලා දැකලා වහාම අත්කොලසන් ගහලා මේ උකුස්සාගෙන් දේරගත්තා. දේරගෙන වතුර පොවලා සාතු කරලා ගිරාපටයාගෙන් එනවා බුද්ධ රාජ්‍යයට. මොකද හිතුනේ මේ ගිර උකුස්සා නැගෙන යනකොට ආර්යාවෙනි මට හිතුණා ඇටසැකිල්ලක් විහිං ඇටසැකිල්ලක් දැහැගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරී යනවා කියලා මං හිතුවා. සාදු සාදු බුද්ධ රාජ්‍යයට ඔබට මේ ජීවිතේ මඟඵල නිවන් නොලැබුණත් මතු භවයකදී මඟඵල නිවන් ලබන්න මේකම ඇති ඕක වඩන්නයි කිව්වා. ඔය ගිරාපටයා ඉතින් සුගතියකට ගියා. නැත් අපේ ලංකාවේ බුදු සසුනේ පිහිටියාට පස්සේ අනුරාධපුරයේ උපන්න මනුෂ්‍ය ජීවිතයක කොඩා කාලයේම පැවිදි වුණා මිහින් කළාවේ මහා තිස්ස කියලා නම ඇතුණ බොහොම ලස්සන රූප ශරීරය රූප ස්වභාව රූපාලං කරුණාසේ තරුණ වයසේදී පවා පින්දපාතේ වඩිනවා. කොඩා කාල පටන් පින්දපාත වඩන අනුරාධපුරයේ මේ වඩින්නේ පිළිවරක් ගානේ අට්ඨික භාවනාවේ අත්යමෙනෙහි කරමින් එකදාසක් එහෙම එනකොට උදෑසනම අනුරාධපුරයේ කුලගේක තරුණ කුලකාන්තාවක් ස්වාමියා එක්ක අඬ දබර වෙලා තනියම සරුවාභරණයෙන් සැරසිලා මව්පියන්ගේ ගෙදරට යනවා. යනකොට මේ ස්වාමීන් වහන්සේ ඉස්සරහටම හම්බ වුණා තනියෙන්. ස්වාමීන් වහන්සේ බොහොම දැකුම් කළු කැඩවසම් නැති බොහොම රූපවන්ත කෙනෙක්. මේ තරුණ කාන්තාව කෙලෙස් හිතකින් හිනා වුණා. ඒ ස්වාමීන් වහන්සේ වඩින්නේ බඹයක් පමණ පේන හැටියට යුග මාත්‍ර දර්ශීව මේ සද්දේ නිසා අට්ඨිය අට්ඨිය කියලා මෙනෙහි කරමින් ඇහැරලා බැලුවා. බැලුවාම ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් පෙනුනේ නැහැ. ඇටසැකිල්ලක් පෙනුණා. ඒ ඇටසැකිල්ල කියන්නේ ඒ කාන්තාවගේ දන්ත පේළිය දැක්ක ගමන් මුළු ශරීරෙම ඇටසැකිල්ලම වී පෙනුණා. ස්වාමීන් වහන්සේ හිත සමාධි වුණා. සමාධි වෙලා එහෙම විපස්සනා කරන හිත පියවරේම සෞ කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් අනුරාධපුරේ වඩිනවා. ඒ කාන්තාව යන්න ගියා. ටික දුරක් යනකොට මෙන්න මේ ස්වාමියා දුවගෙන එනවා. ආනවා ස්වාමීනි මේ පැත්තේ මේ ස්ත්‍රියාවක් ගියාද? ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද මම නම් දන්නේ නැහැ. ඇටසැකිල්ලක් ගියා කිව්වා. මේ විදිහට එදා ඒ ගිරාපටවරු වෙච්ච අවසාන ප්‍රතිඵලය. එදා ගිරාපටව අට්ඨික භාවනා වඩලා සුගතියකට ගිහින් ඇවිල්ලා අපි ලංකාවේ ඉපදෙලා මහා තිස්ස නමින් පැවිදිව මිහින්තලා මේ සිට අනුරාධපුර බලා වඩිද්දී මෙහෙම ස්ත්‍රියාවක් දැකලා ඇටසැකිල්ල නැවී පෙනී ගිහින් ඒ ආරමුණේ මහා රහත් භාවයට පත් වුණ ආචාර්යයි නේද? ගිරාපටයාට එහෙමනම් මනුෂ්‍යයන් වශයෙන් අප විසින් මේ භාවනාවක් දිනපතා පුරුදු කරනවා නම් මොනතරම් අනුශාස් ලැබෙයිද? ඒක නිසා සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ සතිපට්ඨාන භාවනාව අපි ජීවිතයේ හැම දිනම ප්‍රගුණ කරගන්නට ඕනේ. බෞද්ධයන් වශයෙන් අපි ඉපදී තිබෙන්නේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලබන්න හේතු සම්පත් ඇතිවයි. එනිසා කාලය නිකරුණේ අරින් නැතු උදේ නින්දෙන් අවදූතන් පටන් නින්දට යනතුරු සෑම කටයුත්තකදීම භාවනා මනසිකාරයක් මෙනෙහි කරමින් යෙදෙන්නට ඕනේ. දැන් මෙහිදී සඳහන් වුණ ආනිසංස හතක්. ආනිසංස හතක් මේ දේශනයේ මුලින්ම දේශනා කළා. ඒ මොනවාද? සත්තානං විසුද්ධියා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තම තමාගේ సంతානේ කෙලෙස් මල සෝදාහර විසුද්ධියට පත්වේ වදාළේ සතිපට්ඨාන භාවනාවේ. ඒකයි සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවානං සමතික්කමායේ. ශෝක ඉක්මවා යන්නත් පරිදේවේ කිනේ කා මන මේ ඇඳින් වැළපීම් ඉක්මවා යන්නත් මේ සතිපට්ඨාන භාවනාව මාර්ගයක් වෙනවා. ඒ මොනවාද ශෝකේ ඉක්මවනවා කියන්නේ? ශෝකේ කියන්නේ ඥාති ව්‍යසන රෝග ව්‍යසන භෝග ව්‍යසන සීල ව්‍යසන දිට්ඨි ව්‍යසන ආදී විපත්ති පැමිණියාම අසීමිත දරාගන්න බැරි හිතේ සංතාපයක් ඇති වෙන ශෝකයක්, ශෝක සංතාපයක්. මේ ශෝක සංතාපේ ඇති වුණාම එනේ පිහිටක් නැහැ. සතිපට්ඨාන භාවනා වැඩුවොත් එයින් පිහිටක් ලැබෙනවා. පින්නතුන් ආල ඇතිනේ කොසල් රජුරුවන්ගේ අගමැති කෙනෙක් හිටියා සන්තති කියලා, මහ ඇමැති. ඒ සන්තති අමාත්‍යාට පැවරුවා පිටිසර කැරල්ලක් සංසිඳවන්න. මේ කැරල්ල බොහොම ලේසියෙන් සංසිඳෙවා මේ සන්තති අමාත්‍යා. එයින් සන්තෝෂයෙන් පත් වූ කොසල් රජුරුව සන්තති අමාත්‍යාට හත් දවසක රාජ්‍ය පැවරුවා. හත් දවස පුරාම රාජකීය ආභරණ දරාගෙන ඇතා පිට නැගී නළු නිළියම් පිරිවරාගෙන යන උයනට. ඉතින් ඒ උයනේ ওই විදිහට ප්‍රීතිමත් වෙලා තමයි දවස ගෙවි අමුතු රාජකාරියක් නෙමෙයි. ඔය අතරත මේ රජුණන්ගේ සිත් ගත්තා බොහොම දක්ෂ
නාටිකාංගනාවක් සිටිහැටියේම මිය ගියා නැත්තම් මැරි වැටුණා. එදා උදේ පාන්දර කියන්නේ පින්දපාතේ වඩින වේලාවේ සරුවක්යන් වහන්සේ නගරද්වාරයේ පිවිසනකොට මේ සන්තති ඇමතිය අතාපිට එනවා දැකලා හිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අසුව මොකද ස්වාමීන් සිනා පහළ වුණේ. ආනන්දේ බලන්නේ බොහෝම විනෝදයෙන් යන මේ සන්තති ඇමතිය දැන් සුරා මතින් මත් වෙලා නළු නිලියම් පිරිවරාගෙන උයනට යනවා. අද මේ තැනැත්තා රහත් වෙලා අහසේදී පිරිනුවම් පානවා කියලා. මේක ආචාර්ය සිද්ධිය. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ කණිත් ජනතාවට ආරංචි වුණ සමාරු කිව්වා මිසිදු ඇත්තෝ ඕක මහා බොරුවක්. කොහොමද මේ මත්යන් බීලා ඉන්න මහා පුරුෂේ පුජ්‍යලේ අද රහත් වෙන්නේ අහස පිරිනුවම් පාන්නේ කොහොමද? නමුත් බෞද්ධයන් විශ්වාස කළා බුදුරජාන් වහන්සේ දේශන වචනයක් නිෂ්ඵල වන්නේ බව දන්න නිසා. ඉතින් මේ සන්ත කැමැතියා ගියා උයනට. උයනේ තින් අලු නිලියම් පිරවරාගෙන ක්‍රීඩා රංග දක්වමින් දකිමින් විනෝද වෙමින් එන්නකොට දවස් 7ක්ම වෙහෙස වෙච්ච මේ නාටිකාංගනාවක් මලක් ගිලී වැටෙන්නක් මේ පල්ලෝ ගියා. මේ සන්ත කැමැතියාගේ හිතේ තිබුණු ප්‍රීති සෝමනස් ඔක්කොම ගංගේ ධම්ම වාගේ නැති වෙලා එරිමත හිඳිලා මහ ශෝක සංතාපයක් ඇති වුණා. ඒ වෙලාවේ මොහෝ සසද බොහෝ පාරමී පුරාගෙන ආපු කෙනෙක් බැවින් එකවරට මෙහිතුනේ බුදුරජාන් වහන්සේ උදේ පාන්දර හම්බ වුණා. දැන් යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ලබන්න කියලා ආවා විහාරස්ථානෙට. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේට වැඳලා එකත් පසෙක වාඩි වෙලා බිම් බලාගෙන හිටියා. සරුවක්යන් වහන්සේ කාරණේ දන්නවා. දැනගෙන ඇහුව මොකද මේ සන්තති මේ වෙලාවේ කනගාටුවේ. අනේ ස්වාමීන් මට 7 දවසක රාජ්‍ය තිබුණා. 17 වෙනි දවසයි මගේ සිද්ගත්තා වූ නාටිකාංගනාවක් සිටිහැටියේ මියේ පරලෝ ගියා. මට ඒක දරා ගන්න බැරි ශෝකයක්. ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ සතිපට්ඨාන භාවනා සංයුක්ත වූ ධාතාවකින් ධර්ම දේශනාවක් වදාළා. ඒ දේශනාව අවසන් වෙනකොටම මේ තරම් සසර පින් පුරාගෙන ආපු මහා පුණ්‍යවන්තයෙක් බැවින් දෙසුන් කෙළවර වෙනකොටම සව් කෙලෙස් නැසා අභිඥා බල සහිතව මහා රහත් භාවයට පත් වුණා. ආයු සංස්කාර බැලුවාම එතුමාටත් එදාම පිරිනවම් පාන්න තියෙනවා. පස්සේ සරුවක්යන් වහන්සේට වැඳලා අහසට පැනගෙන අහසේ ප්‍රාතිහාර්ය දක්වලා අහසේදීම පිරිනවම් පාලා අහසේදී ආදහන වුණා. යම් පුබ්බේතං විසෝසේසි පච්චාමේමාහු කිංචන මජ්ජේ චේනෝ ගහෙස්සති උපසන්තෝ චරිස්සති. මේකයි ඒ දේශනා ගාථාව. යම් පුබ්බේතං විසෝසේහි. මෙතෙන් එන්දිස්සල තමන්ගේ හිතේ තිබුණනම් යම් අරමුණක් අනේ මගේ නාටිකාංගනා නැති වුණා කියලා ඒක හිතෙන් අත්හරින්න. පච්චා චේමා වූ කිංචනං. ඔබට මින් ඉදිරියට අදින් පස්සේ නැත්තම් මේ මෙලාවෙන් පස්සේ මට මෙහෙම මෙහෙම ලැබේවා කියලා හිත හිතා ඉඳෙපා. මධ්‍යේ චේනෝ ගහෙස්සසේ. දැන් මේ ඉන්න වෙලාවේදී තමන්ගේ පංචස්කන්ධයේ මම මාගේ කියා ගන්න එපා. එසේ නොගෙන මේක මෙනෙහි කරන්න. මේ නාම රූප දෙක මෙනෙහි කරන්න. නිෂ්කන්ධ පහ මෙනෙහි කරන්න. ආයතන පහ ආයතන 12 මෙනෙහි කරන්න. ධාතු 18 මෙනෙහි කරන්න. ප්‍රතිසම්පාදාංග 12 මෙනෙහි කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙනෙහි කරන්න. ওই උපදේශයයි මේ ගාථාවෙන් දුන්නේ. ඒ උපදේශය ආගෙන ඉන්නකොට මෙතුමා සීල කෙලෙස් නැසා අභිඥා බල සහිතව මහා රහත් භාවයට පත් වුණා ආචාර්යනි. එතකොට මේ අරිහත්යෙන් අර සංසානයේ තිබුණ ශෝකේ සංසිඳුවා ගත්තේ සතිපට්ඨාන භාවනා මනසිකාරේ. ඔය වගේම හැඳීමෙන් වැළපීමෙන් පිළිපිනී සිටියේ පතාචාරාව ගැන කවුරුත් දන්නවානේ. පතාචාරාවේ උමතුවක් මෙන්න උමතුවේ කෙනෙක් මගේම සීසීකද අඳුමකොට නැතුව දෝපණමින් ඉන්න වෙලාවේ තමන් සසර කොටගත් මහපිනක විපාකයෙන් බුදුබණ දේශනා කරන තථාගතයන් වහන්සේ වෙත එවුණා. එතෙන් ගිය සරුවක්යන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් සිහිය එළඹී සිටියා. පා වාඩි වුණ ඇඳුමක් ඇඳගෙන වාඩි වුණා. සරුවක්යන් වහන්සේ තෙන් මේ සතිපට්ඨාන වැඩෙන භාවනා මනසිකාර්ය වැඩෙන ගාථා දෙකයි දේශනා කළේ. එතුමිය සෝවාන් ඵලයට පත් වුණා. ඇඳීම නැවතුණා. මේ නිසාස්නේ පැවිදි වුණා. විනීධාරියෙන් අග්‍ර වුණා. එකම ගාථාවක් අහසලා සව් කෙලස්සස අරිහත්ත්වයට පත් වුණා.
මේ ඇඳීම් වැලිපීම් සියල්ල සංසිඳවා ගන්න මීට වඩා වෙන බෙහෙතක් ඖෂධයක් නෑ සතිපට්ඨාන භාවනාව. එවැගේම දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. කායික දුක් දෝමනස්සිකෝ ඉක්මවන්ටත් මීට වඩා වෙන මාර්ගයක් නෑ. කායික දුක් කියලා කියන්නේ ශාරීරික වශයෙන් ඉදිරිපත් වෙනා වූ අසීමිත දුක් වේදනාවන් කියනවා. අපේ ලංකාවට ආවා පීතිමල්නේ කියලා මහා ප්‍රබල මහා දක්ෂ රටින් රට කොඩි වසවාගෙන ගියපු මල්ලව යෝධේ පීතිමල්ල. මේක නැත්තා ලංකාවේ චාරිකාවක යනකොට වීථියක යනකොට බණපදයක් ඇහුණා. නෙතුම් මාත වර්ගයේ බණපදයක්. රූපම් මිච්චවේ නෙතුම් මාතං සම්පජහතේ තං ඕපහීනං දීගණත්තං හිතා සුඛා භවිෂ්‍යති. වේදනා භික්ඛවේ නතුම්මාකං සම්පජාතේ සම්පහිනං ජීගණත්තං හිතා සුඛා භවිෂ්‍යති. ඕම පංචස්කන්ධය ගැනම මානමි රූපේ තුපජේ නෙමෙයි ඒක අත්තරින්ද ඒ සම්බන්ධ මම මාගේ කියන තණ්හාදිත්‍යමාන අත්තරින්ද අත්තරියානම් දුක් දුම්නස් නැතිව සපයක් සම්පතක් ලැබෙනෝ පංචස්කන්ධය ගැන විස්තර දේශනයකට සවන් දෙන්න ලැබුණා. එයින් පැහැදිලා බුදුසසුනේ පැවිදි වුණා. පස්සාවරුන්දා ගුරු ඇසුනේ ධර්ම විනී හදාරලා ආරණ්‍යයකට ඇදිය භාවනා කළ රහත් වෙන්නේ. සෑදාවල් සක්මන් කරනවා. දෙපයින් සක්මන් කරන්න මහන්සිය නේවල ධනගා සක්මන් කරනවා. අඳුරු කරුවලේ හඳේලියේ සහන්ලියේ සක්මන් කරනවා. ඕම වෙලාවක වැද්දෙක් දඩේමක් සොයාගෙන යනකොට මේ ස්වාමින් වහන්සේ බව නොදැනේ අර ධනගා සක්මන් කරන වෙලාවේ සතෙක් කියලා හිතාගෙන තමන් යටේ තියෙන නපුරු ආයුධයකින් දමා ගැසුවා. ස්වාමීන් වහන්සේගේ ශරීරයේ ඒ ආයුධය විනිවිද පසා වුණා. ඉතින් ඇවිල්ලා බානකොට ඔහු බය වුණා. ස්වාමීන් වහන්සේ කිව්වා භාවයෙන්ද පා පින්නක මම භික්ෂුවක් කරුණාකර මේ උල ගලවලා මේ ආයුධය ගලවලා මේ දෙපැත්තේ තියෙන සිදුරු වලට මේ පිදුරු වලින් තනකොළ වලින් මූඩියක් ගහලා මාව හේතු කරන්න කිව්වා. අනේ මේ මිනිස්සු එහෙම කරා. ස්වාමීන් වහන්සේට මොන දුකක් ඇති වෙන්නේ නැද්ද? ඒ දුක සියල්ලම සංසිඳවා ගනිමින් උන්වහන්සේ සතිපට්ඨාන මනසකාරයේ වැඩලා ඒ වේදනාව අවසන් වෙන්න ඉස්සර සව් කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වෙලා පින්වන් පෑවා. මේ කායික දුක් ඉක්මවන්න පුළුවන් වුණේ සතිපට්ඨානෙ. එවාගෙම දුක් දෝමනස්ස. දෝමනස්ස කියන්නේ හිතේ ඇති වෙන දුක් මේ බලවත් වේදනාව. හිතේ ඇති වෙන බලවත් වේදනාව සංසිඳවන්න සතිපට්ඨාන භාවනා කරන් දෙයක් වෙන්නේ නැහැ. තාවතසා භවන්නේ හිටියා සුබ්‍රහ්ම කියලා දිව්‍ය රාජේ. මේ දිව්‍ය රාජයා දහසක් දෙවඟනන් පිරිවරාගෙන නන්දන උයනේ මල් නෙලමින් මල් පරඳවමින් විනෝද වෙමින් හිටියා. මල් නෙලන්න ඉදිරිපත් වෙච්ච දිව්‍යාංගනාවන් 500ක් ගෙන ඒක පාටම නැති වෙලා ගියා. මේ දිව්‍ය රාජයා බැලුවා කොහේ ඇතු කොහෙද ගියේ කියලා. බැලුවාම ඔක්කොම චුත වෙලා කර්ම විපාකයක හේතුවෙන් අලියකේ ඉපදිලා. ඉතින් මේ වෙලාවේ තමන් ඇතුළේ ඉතිරි පිරිසට මොකද වෙන්නේ කියලා බැලුවම තව 7 වෙනි දවසේදී ඒ පිරිසටත් අවීචිය කියන්න තියෙනවා. මේන් බලවත්ම සංවේගයත් එවාගෙම හිතේ බලවත් දුන්නසක් ඇති වෙලා ඒ 500ක් දෙනා සමග ජේතවනාරාමයට දා රාත්‍රිය ආවා. ඇවිල්ලා සරුවක්යන් වහන්සේ දිදී තමන්ගේ දුක කියා හිටියා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ නිත්තං උත්ලස්ස මිදං චිත්තං නිත්තං උද්විග්ග මිදං මනෝ සතේ අත්තේ අනුත්ලස්සං සම්මේ අක්කායි පුච්චිතෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිදුවෙච්ච දේවල් නිසා සිදු වෙන්න තියෙන දේවල් නිසා අපේ සිත තැතිගෙන තියෙනවා. අනුප්පන්නේසු කෙච්චේසු වතෝ උප්පතිතේසු චෙත්. ඉදිරි සිදුවෙන දේවල් කෙරෙහි සිදුවෙච්ච දේවල් ගැනත් අපේ සිත තැතිගෙන තියෙනවා. අනේ ස්වාමීනි මේ නිදහස් වෙන නිමීමක් තියෙනවා නම් අපට කියා දෙන්න මැනව කිව්වා. එහෙනම් මේ සරුවක්යන් වහන්සේ සතිපට්ඨාන වැඩෙන උපදේශාත්මක ගාථාවක් දේශනා කළා. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සංගා සොත්තිං පස්සාමි පාණිනං. බොජ්ජංග භාවනාව නොවඩා සනසිල්ලක් නැත. සීලේ මැනවින් නොරැක සනසිල්ලක් නැත. ඉන්ද්‍රිය සංවරයේ නොකොට සනසිල්ලක් නැත. සියල්ල පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටිමානත් නොහැර සනසිල්ලක් නැත. ඒක නිසා මේ සත්වයන් සනසිල්ල පිණිස බොජ්ජංග වඩන්ද සීලේ හොඳින් පවත්වන්ද එවාගෙම ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ද
සියල්ල කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටිමාන නූපදනාසේ හිත සතිපට්ඨානින් භාවනාවෙන් දියුණු කරගන්න. මේ උපදේශය ලැබෙනකොටම ඒ 500ක් දෙවඟනන් සමග සුබ්‍රහ්ම දිව්‍ය රාජයා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. අපා ගමන නැවතුණා. මේ වාගේ දුක් දුම්නත් ඉවත් කරන්න, ගිවං කරන්න මීට වඩා ඖෂධයක් වෙන්නේ නැහැ. ඥාය සාධිගමාය. ඥාය කියන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ සම්පූර්ණ වෙන සතර මාර්ගඥානයයි. සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥාන හතරටයි ඥාය කියන්නේ. ඒ ඥාය සංඛ්‍යාත මාර්ගඥාන ප්‍රතිලාභයේ සඳහා ඒකායන මාර්ගයේ වන්නේ සතිපට්ඨාන භාවනාවයි. එවැන්ගේම නිබ්බානස්ස සත්‍ය කිරියාය නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමත ඒකායන මාර්ගයේ වෙන්නේ සතිපට්ඨාන භාවනාවයි. මේකයි මේ ආනිසංස හතින් කියවෙන්නේ. එතන තියෙනවා ප්‍රතික්ෂේප ආනිසංස හතරකුත් ප්‍රතිලාභ ආනිසංස තුනකුත්. සත්තානං විසුද්ධියා කියන එකයි, ඥායස අධිගමනාය කියන එකයි, නිබ්බානස්ස සත්‍ය කිරියාය කියන එකයි ප්‍රතිලාභ කරගත යුතු ආනිසංස තුනයි. ශෝක පරිද්දවානං සමතික්කමාය කියන දෙකයි, දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය කියන දෙකයි කියන හතර ප්‍රතික්ෂේප කළ යුතු ආනිසංස හතරයි. මේ විදිහට ආනිසංස මුලින්ම දේශනා කොට වදාළේ ඉදිරියේ කියන්නේ යන්නේ භාවනා සම්බන්ධ වඩා උද්යෝගයක් ඇති කරනු පිණිසයි. ඊළඟට දේශනා කළා කතමේ චත්තාරෝ. මේ සතිපට්ඨාන භාවනා අතර කියන්නේ කුමක්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් හිතින බෞද්ධයන් විසින් නිස්සරණාධ්‍යාසයෙන් යුතුව කෙලෙසොන් දමනය කරගෙන නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිස උත්සාහවන්ත වෙන බෞද්ධයෙකු විසින් කෙලස්ථාන වීරිය හිතේ පිහිටුවාගෙන, එවාගේම සිහියත් නුවණත් පිහිටුවාගෙන කායානුපස්සනා සතිපට්ඨානය වඩනවා, වේදනානුපස්සනා සතිපට්ඨානය වඩනවා, චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩනවා, ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩනවා. ඊළඟට එකක් එකක් ගානේ දේශනාව සවිස්තරව පහදා දුන්නා. කායානුපස්සනා සතිපට්ඨාන භාවනා 14ක් දේශනා කළා. වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනා එකක් දේශනා කළා. චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනා එකක් දේශනා කළා. ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා පහක් දේශනා කළා. සියල්ල එනවා කොහොම 21ක්. සියල්ල 21ක් කියනවා. එයින් පළමුවෙන්ම දේශනා කොට වදාළා ආනාපාන සතිය සතිපට්ඨාන භාවනාව. දෙවෙනිව දේශනා කළා ඉරියාපත මනසිකාර සතිපට්ඨාන භාවනාව. තුන්වෙනිව දේශනා කළා චතු සම්පජඤ්ඤ මනසිකාර සතිපට්ඨාන භාවනාව. හතරවෙනිව දේශනා කළා පටික්කුල මනසිකාර සතිපට්ඨාන භාවනාව. පස්වෙනිව දේශනා කොට වදාළා ධාතු මනසිකාර සතිපට්ඨාන භාවනාව. ඊළඟට 6, 7, 8, 9, 10, 11, 12, 13 කියන නමයක්ම දේශනා කළේ මූර්ත ශරීර පිළිබඳව භාවනා නව සීවතිකය. මේව 14ක්ම තියෙන්නේ කාය අනුපස්සනා සතිපට්ඨාන. රූපකාය සම්බන්ධව, රූප ශරීරයේ සම්බන්ධව භාවනා කිරීමේ පිළිවෙත කාය අනුපස්සනා සතිපට්ඨානයයි. කායෝ කායෝ කියලා කියන්නේ අපේ මේ රූපකයයි. මේ රූපකයට කය කියලා කියන්නේ සමූහය කියන තේරුමයි. මේ සමූහයක එකතුවක් තමයි කාය කියන්නේ. දැන් පාලි භාෂාවෙන් කියනවා හත්තිකාය, අස්සකාය, රතකාය, පාබලකාය, ජනකාය, බලකාය ඔහොම කියනවනේ. ඒ සමූහයටයි මේ කාය කාය කියලා කියන්නේ. අපේ මේ ශරීරය සමූහයක එකතුවක් මොනවද? කෙස් ලොම් නියද සම්මස්නාර ඇතැති මිඳුළු වකුගඩු හදමස් ආක්මාව දළමු සිවිය ඇලදිව පපු මස බඩවැල්ල අතුනු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මල හිස්මොල පිත්සියම් සරව ලේ දහදිය මේදෙ තෙල කඳුළු වරුණු තෙල කෙල සොටු සඳ මිඳුළු මුත්‍ර කියන කොටස් 32ක් එකතු වෙලා හැදිලා තියෙනවා. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්, තේජෝ ධාතු කොටස් 4ක්, වායෝ ධාතු කොටස් 6ක් කියලා ධාතු කොටසේ 42කින් තමයි මේ ශරීරයක් හැදිලා තියෙන්නේ. ඒ නිසා මේකට කියනවා රූප කාය කියලා. රූප කියන්නේ වෙනස් වෙන අනිතර සීතේන පෙරූපති, උන්නේන පෙරූපති, jigachchaya පෙරූපති, pipasaya පෙරූපති, දන්සමග්සවාතා තපසිරින්සප සම්පස්සේන පෙරූපති. ඔය හැම දෙයකින්ම වෙනස් වෙන සුළු දෙය තමයි රූපේ රූපේ කියලා කියන්නේ.
ඒ රූප වාසයෙන් කියනවා මෙහෙම කොටස් වාසයෙන් කොට්ටාස මේ කුණප කොට්ටාස වාසයෙන් 32යි ධාතු කොට්ටාස වාසයෙන් ගත්තොත් 42යි එවාගෙම සතර මහා භූත රූප උපාදා රූප 24යි කියලා රූප වාසයෙන් ගත්තොත් 28යි රූප කලාප වාසයෙන් ගත්තොත් 23යි මේවා බෙද බෙදා බෙද බෙදා බලී බැලීම තමයි කායානුපස්සන සතිපට්ඨානෙන් කෙරෙන්නේ එයින් මෙහිදී ආනාපාන සතියෙන් සමත භාවනාවෙන් ධ්‍යාන උපදවනවා ධ්‍යාන උපදවලා මේ කය පිළිබඳව රූප කය පිළිබඳව රූප කලාප දකින්නේ එමඟින් ත්‍රිලක්ෂණ විපස්සනා වඩන්න මගඵල නිවන්සෝ ලබන්න සමර්ථ වෙනවා ඉරියාපත මනසකාරයේ කෙලින්ම විපස්සනාවක් එවැගේම චතු සම්පජකාරයේ කෙලින්ම විපස්සනාවක් එවැගේම චතු සම්පජඤ්ඤ මනසකාරයේ කෙලින්ම විපස්සනාවක් මේ පිළිකෝල් භාවනාව ප්‍රථම ධානය උපදවන සමත භාවනාවක් සමත භාවනාවෙන් ධ්‍යාන උපදවා විපස්සනාවට හැරෙනවා ධාතු මනසිකාරයේ ඍජුවම විපස්සනාවක් ඊළාට නවසීවිතයක කියන භාවනා නමේම විපස්සනා එතන ආදීනවාන දස්න දර්ශන වශයෙන් තමයි විපස්සනාට හැරෙන්නේ මෙන්න මේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ තියෙන කොටස් 14න් දෙකක් සමත පූර්වාංගම විපස්සනා භාවනා අනිත් 12ම විපස්සනා මේ සියල්ලෙන් එකක් එකක් ගානේ අනුගමනය කිරීමෙන් මේ කායනුපස්සනා සතිපට්ඨාන භාවනා සියල්ල සම්පූර්ණ වෙනවා වේදනානුපස්සනාවේදී කියනවා වේදනාව එකයි වේදනාව එකක් වුණාට එය අනුභවන භේදයෙන් තුනක් වෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා ඒ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනා තුන සාමිත නිරාමිත වාසයෙන් වැඩි වුණාම තවත් දෙදීමටපත් වෙනවා ඒතර නමයක් බාටදපත් වෙනවා සාමිත නිරාමිත ભેදයක් නැතුව තුනයි සාමිත නිරාමිත ભેදයෙන් හයක් එක්තු වුණාම නමයයි සාමිත කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩෙන සැප වේදනා තියෙනවා ඒක සාමිත සුඛ වේදනා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන සැප වේදනා තුන එක නිරාමිත සැප වේදනා එවාගෙම තණ්හා දික්කිමාන කෙලස් වැඩෙන දුක් විඳීම් තියෙනවා ඒකට කියනවා සාමිත දුක් වේදනාව සීල සමාධි ප්‍රඥා වඩන්නට දුක් විඳිනවා ඒක නිරාමිත දුක් වේදනා එවාගෙම තණ්හා දික්කිමාන ආදී කෙලස් වැඩෙන මධ්‍යස්ථ වේදනා කියන එකට කියනවා සාමිත අදුක්ඛම සුඛ වේදනාව. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන කටයුතු වලදී මධ්‍යස්ථ වේදනාව ඇති වෙන. එතකොට ඒකට කියනවා නිරාමිත උපේක්ෂක වේදනා, නිරාමිත අදුක්ඛම සුඛ වේදනාව. එහෙම වේදනාවේ අවස්ථා නමයක් තියෙනවා. ඒ නාම ආධාරුන් වේදනාව මෙනෙහි කිරීමෙන් විපස්සනාට පිවිසෙනවා. ඒ වේදනානුපස්සනාවෙන්ද සතර මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. චිත්තානුපස්සනා භාවනාව එකක් වුණාට ඒකේ තියෙනවා පද වශයෙන් 16ක්. ඒ කියන්නේ සිතේ අවස්ථා 16ක් වෙන්කරගෙන තමයි භාවනාවට නංවන්නේ. සරාග චිත්තේ, විතරාග චිත්තේ, සදෝස චිත්තේ, විත දෝස චිත්තේ, සමෝ චිත්තේ, විත මෝ චිත්තේ, සංකිට්ඨ චිත්තේ, විකිට්ඨ චිත්තේ. සමාමේ මහාගත චිත්තේ අමාගත චිත්තේ සමාහිත චිත්තේ අසමාහිත චිත්තේ සෞත්‍ර චිත්තේ අනුත්‍ර චිත්තේ ඔය විදිහට සියල්ල වෙන්කරගෙන චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් විපස්සනාවට ඇතුල් වී මඟඵල නිවන් සුව දක්වා දියුණු වෙනවා ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙන ප්‍රභේද පහ පළමුවෙන් කියවෙනවා ස්කන්ධ විදර්ශනාව ඒ කියන්නේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ කියන මේ පංචස්කන්ධේ බෙද බෙදා බලමින් ඒ වායේ ඇතිවීම නැතිවීම දකිමින් භාවනාවට යෙදෙනවා. එයින්ද මඟඵල නිවන දක්වා විපස්සනාව වැඩෙනවා. දෙවනෝ දේශනා කළා නීවරණ විදර්ශනාව. චිතේ පහළ වෙන්නේ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය කියන මේ නීවරණ පහ විපස්සනාට නම් වෙනවා. ඒ නීවරණ පහ නිසා ඒවා ඇති වෙන හැටි, නැති වෙන හැටි, ඒවා යම් යම් හේතු නිසා පහළ වෙන හැටි, මාර්ග ප්‍රතිලාභෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන හැටි මේ ඔක්කොම මෙනෙහි කරනවා.
ඒ මෙනෙහි කරමින් විපස්සනාට පිවිසීම මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. ඊළඟට ධම්මානුපස්සනා වශයෙන් හැඳින්වෙන්නේ ආයතන විදර්ශනාව. ඒ කියන්නේ චක්ඛු, සෝත, ඝාන, ජීවා, කාය කියන මේ ආධ්‍යාත්මික ආයතන හයක් වෙනවනේ. චක්ඛු, සෝත, ඝාන, ජීවා, කාය, මන. ඒවට අරමුණු වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාමී ධර්ම කියන අරමුණු හයක් තියෙනවා. මේ කියන ආධ්‍යාත්මික හයයි, බාහිර හයයි කියන දොළොස් ආයතනයන් නිසා දස සංයෝජනයන් උපදීන ඇති, නැති වෙන ඇති, ඒවා උපදීමෙන් උපදීමේ හේතු ඇති වෙන ඇති, ඒවා ප්‍රහාණය වෙන ඇති, මේවා මෙනෙහි කරමින් විපස්සනාට හැරෙනවා. එසේ ධාතු මනසිකාරය ආයතන මනසිකාරයෙන්ද මගඵල නිවන් දක්වාම දියුණු වෙනවා. අන්තිමට දේශනා කොට වදාළේ බොජ්ජංග විපස්සනාව. බොජ්ජංග හතක් කියනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. මේ කියන්නේ බොජ්ජංග හත තමන්ගේ సంతානෙ ඇති බව මෙනෙහි කරන, නැති බව මෙනෙහි කරනවා. යම් හේතුවකින්ද බොජ්ජංග ඇති වෙන්නේ ඒක මෙනෙහි කරනවා. යම් විදියකින්ද බොජ්ජංග භාවනාව නිමවටපත් වන්නේ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඒක මෙනෙහි කරනවා. මෙසේ බොජ්ජංග භාවනාව විපස්සනාත් නංවා මඟඵල නිවන දක්වා දියුණු වෙනවා. ඊළඟට දේශනා කොට වදාළේ ආර්ය සත්‍ය විදර්ශනාව. ආර්ය සත්‍ය විදර්ශනාව කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන්නේ සතරයි. දුක්ඛ සත්‍ය පිළිබඳ මෙනෙහි කරනවා. දුක්ඛ සත්‍ය කියන්නේ මේ ලෝකේ ඇති සංකත ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි. කොටින් මේ කියනවා නම් දුක්ඛං තේ භූමකං වත්තා. මේ තුන් ලෝකයේම හැසිරෙන පංචස්කන්ධයට කියන දුක්ඛය කියලා. පංචස්කන්ධයේ අවස්ථා තමයි ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවේ, දුක්ඛේ, දෝමනස්සේ, උපායාසය, අප්‍රිය සංප්‍රයෝගයේ, ප්‍රිය විප්‍රයෝගයේ, ඉච්ඡා විගාතේ, මේ සියල්ලම පංච උපාදානස්කන්ධයාගේම ප්‍රභේදය. පංච උපාදානස්කන්ධයටයි මේ සියල්ලම ඉලක්ක වෙන්නේ. එතකොට ඒ විදිහට පංච උපාදානස්කන්ධයේ පිළිබඳව දුක්ඛ සත්‍ය හොඳින් ආබෝධ කරගන්නවා. ඒක ත්‍රිලක්ෂණයට නම් වෙනවා. ඊළඟට සමුදය සත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ නැමෙත දුක්ඛ සත්‍ය පහල කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව තනිකර නෙමෙයි, අවිද්‍යාවයි, උපාදානයයි, කර්මයයි, සංකාරයයි මේවා පිරිවර කොටගෙන තමයි තෘෂ්ණාව ස්කන්ධ පංචකය නැමෙති මේ දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒ තෘෂ්ණාව මනමින් ආબોධ කරගෙන ත්‍රිලක්ෂණයට හරවනවා. ඊළාට නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව ත්‍රිලක්ෂණයට හරවන්නේ නැතුව ඒ සාන්ත ප්‍රණීත බව මෙනෙහි කරමින් භාවනාව යෙදෙනවා. මාර්ග සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික සිත්වල පහළ වෙනවා මාර්ගාංග. ලෝකෝත්තර සිත් හතරේ මාර්ග සිත් හතරේ, ඵල සිත් හතරේ අතම එකවර පහළ වෙනවා. ඒවා පහළ වෙන හැටි මනමින් දකිනින් ඒකේ සාන්ත ප්‍රමේත බව මෙනෙහි කරනවා. මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳව සවිස්තරව මෙනෙහි කරමින් විපස්සනාට නැගෙනවා. එසේ නැගීමෙන් මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. මේ විදිහට කායානුපස්සනා, සතිපට්ඨාන භාවනා 14යි, වේදනානුපස්සනා 1යි 15යි, චිත්තානුපස්සනා 1යි 16යි, ධම්මානුපස්සනා 5යි 21යි. මේ 21ක් කියන්නේ ඔක්කොම නිවන් දොරටු. මේ නිවන් දොරටු 21කින් තමයි මේ දේශනාව සමාප්ත කරන්නේ. මේ දේශනාව අද මේ මොහොතේ පටන්ගෙන හිත උදේ වෙනකන් දේශනා කළත් කළ යුතු කරුණු රාශියක් තියෙනවා. නමුත් ඒවා සියල්ල මේ මොහොතේ කියන්න අපි කාලය ගන්න නැතුව මේ කෙටි සංක්ෂේප හැඳින්වීමක් සිද්ධ කෙලේ. මෙහිලා අන්තිමට දේශනාවක් කරනවා සරුවක්යන් වහන්සේ. යෝහි කෝච භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය සත්තවස්සානි. කස දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකං කං ධික්ඛවේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. මහණෙනි, මා විසින් දේශනා කළ ලද මේ සතිපට්ඨාන භාවනා මාර්ගය හත් අවුරුද්දක් නොකඩවා වැඩුවොත් යමි. ඒකාන්තයෙන්ම මාර්ගඵල දෙකක් ගැන බලාපොරොත්තු විය යුතුයි. සමාත මේ ජීවිතයේ අරිහත්කය. නොවේසේනම් අනාගාමී මාර්ගඵල ලැබිය යුතුයි. සමහර විට හත් අවුරුද්දක් නෙමෙයි 6 අවුරුද්දකින් පුළුවන්. සමහර විට 5 අවුරුද්දකින් පුළුවන්. 4 අවුරුද්දකින් පුළුවන්. 3 අවුරුද්දකින් පුළුවන්. 10 අවුරුද්දකින් පුළුවන්. අවුරුද්දකින් පුළුවන්.
අත් මාසකින් පුළුවන්, 6 මාසකින් පුළුවන්, 7 මාසකින් පුළුවන්, 4 මාසකින් පුළුවන්, 3 මාසකින් පුළුවන්, 2 මාසෙන් පුළුවන්, 1 මාසෙන් පුළුවන්. අද මාසෙනුත් පුළුවන්, සමාන පින්නතුන්ට 7 දවසෙනුත් පුළුවන්. මේ තරම් කෙටි කාලයක් තුලදී නමුත් මේ සතිපට්ඨාන භාවනාවේ ප්‍රතිඵල නිලාගත හැකි වෙන බව නෛර්යානිකත්වයේ සාර්ථක කරමින් සනාථ කරමින් දේශනා කොට වදාළා. එහිදී සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාල නීමේ වන්නේ මධ්‍යම ඥානවන්තයන්ටයි. මධ්‍යම ඥානවන්ත යෝගාවචරයන්ටයි මේ හත් අවුරුද්දේ සිට 7000 දක්වා කාලය ඇතුළතදී අරිහත්තේ හෝ අනාගාමිත්තේ ලැබෙන බව දේශනා කොට වදාළේ. තීක්ෂණ ප්‍රඥාවන්තයාට ඉච්ඡාවසෙ නැහැ. උදේවරුේ භාවනා පටන් ගත්තනම් හන්දෑවරු වෙනකොට මාර්ගඵල. හන්දෑ පටන් ගත්තනම් උදේ වෙනකොට මාර්ගඵල. ඒ තරමට තීක්ෂණ ඥානවන්තයාට මේ සතිපට්ඨාන භාවනාවෙන් ප්‍රතිඵල ඒ තරම් ඉක්මනින් ලබගත හැකි වෙනවා. එක දවසක් සරියුත් මහරහතන් වහන්සේගේ ගෝල නමකට ඒ වරුවේ භාවනා පටන් ගත්තනම් හන්දෑ වරු වෙනකොට මාර්ගඵල. හන්දෑ පටන් ගත්තනම් උදේ වෙනකොට මාර්ගඵල. ඒ තරමට තීක්ෂණ ඥානවන්තයාට මේ සතිපට්ඨාන භාවනාවෙන් ප්‍රතිඵල ඒ තරම් ඉක්මනින් ලබගත හැකි වෙනවා. එක දවසක් සරියුත් මහරහතන් වහන්සේගේ ගෝල නමකට 4 මාසයක් තිස්සේ භාවනාවක් දුන්න සරියුත් මහරහතන් වහන්සේ. මේ ගෝල නම ශිෂ්‍ය නම තරුණ වයසේ පැවිදි වුණේ. බොහෝම ලස්සන රූපයක් තියෙන්නේ. හොඳ උස මහත් කඩවසම් ඇති ප්‍රසාදනීය රූපයක්. තරුණ වයසේ. එනිසා සරියුත් මහරහතන් වහන්සේ ඒ වයසේ කෙනෙකුගේ හිතේ රාග හිත් වැඩි වෙන බැවින් අසුභ කර්මස්ථානෙ දුන්නා. අසුභ කර්මස්ථානෙ උන්වහන්සේ පිහිටියේ නැහැ. 4 මාසයක් භාවනා කළා ප්‍රතිඵලයක් නැහැ. එනිසා සරුවක්ඥන් වහන්සේ දෙක්කර ගැනීම එක උදෑසනකල පාර දුන්න ස්වාමීනි මේ මගේ බොහෝම හොඳ සුවඤ්ඤති ශේෂියේ 4 මාසයක් අසුභ භාවනා කළා ප්‍රතිඵලයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ විසින් මේ නමට සුදුසු කමඨාණක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. එනනම් මේ සරුවක්ඥන් වහන්සේ වදාළා සාරිපුත්‍රයා හන්දෑවේ අහවල් වෙලාවට එන්න. අහවල් වෙලා මේ නම රහතන් වහන්සේ කෙනෙක් හැටියට එක්කරගෙන යන්න පුළුවන් කිව්වා. උදේවරුේ පින්දපාත වැඩියා. පින්දපාත කටයුතු ආසන් වෙලා මේ නවක භික්ෂුන් වහන්සේට දුන්න සරුවක්ඥන් වහන්සේ නෙළුම් මල. අර බුද්ධ විහාරයේ දැන් බුදු මැඳුනේ නෙළුම් මල් ගොඩාක් පූජා කරලා තියෙනවානේ. ඒ වගේ රතුපාර නෙළුම් මලක් බාර මේ පිළිගන්නවා දුන්නා. දීලා අසර ලැබුණා. මේක අරගෙන ගින් අන්නර පේන කුටියේ පිටපැත්තේ වැලි ගොඩක් තියෙනවා. වැලි ගොඩ උඩ මේක කෙලින් හිටවලා මේක දිහා බලනින්ද කිව්වා. එච්චරයි උපදේශය. පාඩම් කරන්න කිසිවක් නැහැ. ඉතින් මේ කුඩා ස්වාමීන් වහන්සේ කුඩා කියන්නේ පැවිදි වීමෙන් ලපටි මාස 4යි. අර කියපු උපදේශයනු වැලි ගොඩ උඩ මේ නෙළුම් මල තියාගෙන බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මොකද සිද්ධ වුනේ? ඒ නෙළුම් මලේ තියෙන රතු පාට නිමිති කරගෙන ලෝහිත කසින කියන කසින මණ්ඩලයක් පහළ වුණා. ලේ පාට කසින ප්‍රතිභාග නිමිත්තක් පහළ වුණා. ඒ ප්‍රතිභාග නිමිත්තෙන් චිත්ත සමාධියේ රූපාධ්‍යාන 4 බාටෝ පත් වුණා. එවේලාවේදී සරුවක්යන් වහන්සේ බුදුමේ ස්වාමින් වහන්සේට ගහතාවකින් අනුශාසනාවක් කළා. උච්චින්ද සිනේහ මත්තන කුමුදන් සාරධිකං වේ පාණිනා සංඛේ මග්ගමේව බ්‍රෝහයේ නිබ්බාන සුගතේන දේශිතං කියලා. ඔය කුඩා දරුවන් විසින් මාළිල් මාල් දඬු ගොඩ දාන්නා වගේ තමන්ගේ හිතේ තෘෂ්ණාව උගුලවා දාන්නේ. ශාන්ති මාර්ගයේ හිතවවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ. සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළා මේ ශාන්තිකර නිර්වාණ මාර්ගයේ වඩන්නේ කියලා. සතිපට්ඨාන වැඩෙනසේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නයි උපදේශය දුන්නේ. මේ ස්වල්ප උපදේශයෙන් ඒ ස්වාමීන් වහන්සේගේ තවදි වුණ විපස්සනා ඥාන පේලි පේලි වැඩෙන්න පටන් ගත්තා. ස්වල්ප වේලාවක් තුළ ධ්‍යාන විචා පිළිවෙලින් අග්‍ර අරිහත්යෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් වුණා. ආචාර්යයි නේද? උදේ වරුවේ ඉඳලා හන්දෑ වෙනකොට දැන් රහත් වුණා. අන්න මහා ඥානවන්තයෝ. හැබැයි මේ මහා ඥානවන්ත බවටපත් උනේ එදා කරපු සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් නිසා නෙමෙයි. කල්ප ලක්ෂ ගණන් ඇවිල්ලා තියෙනවා. කල්ප දහස් ගණන් ඇවිල්ලා තියෙනවා මේ පෙළ ගැස්ම. ඒ ස්වාමීන් වහන්සේට මේ නෙළුම් මල
භාවනා කමඨානක් උනේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේ මීට පෙර ආත්මාව 500ක්ම සංකරුවේ සත්තරන් උණු කරලා ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන්නේ. ඒ කාලය තුල යම්කිසි කල්යාණ මිත්‍රෙක උපදේශයක් නිසා මේ සත්තරන් උණු කරන නෙළුම් මලක හැඩයට දැල්වෙන ගිනි දැල්ල දිහා බලාගෙන භාවනා කරන්න පුරුදු වෙලා තිබුණා. වැදගත් අරමුණක් නේද? තමන් වැඩ කරන එකම භාවනාවට ගන්න හැටි. නෙළුම් මලක හැඩයට තියෙන ගිනි දැල්ල ලෝහික කසන හැටියට වැටුවා. එදා මේ පුරුද්ද තමයි මේ නෙළුම් මල බලාගෙන ලෝහිත කසන සමාපත් උපදවන්න පුළුවන් උනේ. මේ නිසා අපටත් පුළුවනේ දැන් අර බුදුගේ තියෙන නෙළුම් මල දැකලා ඒක වර්ණ කසන ආඩන්න පුළුවන්. සුදු පාට නෙළුම් මල දැකලා ඕදාත 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 මෙනෙහි කරන්න පුළුවන්. රතු පාට නෙළුම් මල දැකලා ලෝහිත 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 මෙනෙහි කරන්න පුළුවන්. ඔය වාගේ ලැබෙන ලැබෙන හැම අරමෝකදීම භාවනා කරන්න හුරු පුරුදු වීම මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බොහෝම සවිස්තරව දක්වලා තියෙනවා. පියවරක් ගානේ තමාට පුළුවන්කම තියෙනවා අත්‍යක භාවනා මෙනෙහි කරන්න. කේසාලෝම ආදී කොට්ටාස මෙනෙහි කරන්න පුළුවන්. පියවරක් ගානේ එක පියවරකින් කේසා 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 අනිත්‍යයෙන් ලෝමා 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 ඊළඟ පියවරින් නකා 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 ඊළඟ පියවරින් දන්තා 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 ඊළඟ පියවරින් තචෝ 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 මෙහෙම පුළුවන්නේ. ඔය වාගේ හැම වෙලාවෙම දක්වන්නේන්න ගියත් මොන හොදන්න ගියත් වතුර නාන්න ගියත් කෙමිඳුල් නම දෙන්න ගියත් උයන්න පියන්න ගියත් කෑම බෙදා හදා ගන්න ගියත් අනුභව කරන වෙලාව ගියත් කැසිකිලි වැසිකිලි ගියත් වතුර නාන්න ගියත් ගඩකට ගියත් කුඹරට ගියත් හේනට ගියත් කඩේට ගියත් කොතැනට ගියත් කවුරුත් කතා නැත්නම් බාධාවක් නැත්නම් තමන්ට පුළුවන්කම තියෙනවා භාවනා මනසිකාරයේකින්ම දවස කටයුතු කරන්න. එතකොට හැම වෙලාවෙම තමන්ගේ සිතේ සතිපට්ඨාන කර්මස්ථාන වැඩෙනවා. තමන්ගේ හැම වෙලාවෙම පිය නැගෙන්නේ මඟඵල නිවන් දක්වා යන නිවන් ගමනකටයි. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම්තාක් සන්තානේ විසුද්ධ බාට පමුණවාගෙන බුදුබා පසේ බුදුබව අරිහත්ත්වයේ සාක්ෂාත් කොට වදාළ සේක්නම් ඒ සෑම දෙනා වහන්සේම සතිපට්ඨාන භාවනා මුල් කරගෙන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. අතීත කාලෙත් එහෙමයි, වර්තමාන කාලෙත් එහෙමයි, අනාගත කාලෙත් එහෙමයි. එනිසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරන ලද මේ අති උත්තරීතර සතිපට්ඨාන භාවනා ක්‍රම ටිකෙන් ටික හදාරලා අනුගමනය කරමින් තම තමාගේ පුණ්‍යවන්ත ජීවිතේ සුගතියට සුගතියෙන් නොනැති මඟඵල නිවන් සුවයෙන් අමා මහ නිවන් සැපයටත් පමුණවා ගැනීම සඳහා සතිපට්ඨාන භාවනා වඩත්වා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරනවා. දැන් කාල වේලාව ගෙවි යනව පින්නතුන් මේ දේශනේ තව සිය බොහෝ වේලාවක් කිව්වත් එපා වෙන්නේ නැති වෙයි. නමුත් අපි මෙතකින් සැනසෙමින් අපි ආරාධනා කරමු පූජ්‍ය මහින්ද ස්වාමීන් වහන්සේට මේ සතිපට්ඨාන භාවනා පිළිබඳ කඩින් වඩින් වර මේ පින්නතුන් උපදෙස් දෙමින් මේ හැම දිනාටම සතිපට්ඨාන භාවනා මාර්ගය උදාපත් කර දෙත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්නතුනුත් ඒ වගේම නිතර නිතර මේ සතිපට්ඨාන භාවනා සම්බන්ධ උපදෙස් ලැබමින් සිය නිවෙස්වලදී පවා සතිපට්ඨාන භාවනා මනසකාර පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේද, නවාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේද, සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේද බුද්ධ ශාසන 512027කදීම සතිපට්ඨාන භාවනා අහලා ධාර්මයේ කරගෙන භාවනා පුරුදු කරගෙන ඇවිල්ලා සතිපට්ඨාන මුල් කොට ඇති සීල බෝධිපාරික ධර්මයන් සමෘද්ධ කරගෙන මේට අවුරුදු 2594 ගොත් මාස දෙකකුත් දින 15කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේදී වජ්‍රාසනාරූඪව සපරිවාර මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. මාස දෙකක්ම නිවන් සැප වළඳලා බ්‍රහ්ම ආරාධනෙ පිළිගෙන දම්සක් පැවැතුන් සූත්‍රයෙන් දසදහසක් ලෝක ධාතුවට චතුරාර්ය සත්‍ය ධර්ම ශීර්ෂයෙන් ධර්ම දේශනා පැවැත්වුවා. අසංඛේයක් පිරිස අමා මහ නිවනට පත් කොට වදාළා. එවාගේම 45 අවුරුද්ද මුළුල්ලේම දෙසෝ ඒ දහමින් සූවිසි අසංඛේය 960,000,000 දෙන අමා මහ නිවන් පුර පමුණුවා වදාළා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින්
අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට ශාස්ත්‍රෝකෘත්‍ය දෙවි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට ශාස්ත්‍රෝකෘත්‍ය සිද්ධ කරන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල් මා සුවඳ විහිදෙන ශ්‍රීමක පත්මයෙන් සුදු බුදුරැස් හේතන දළදා ස්පර්ශයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාසක් ධර්මස්කන්ධය දේශනා කොට වදාළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවල සියලු බුදුකෙස නෙමවා දසදහසක් සක්වල බැබලමින් දැල්ලුණු මිනි පහනක් නිවෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. නික්ලේශේ මහරහතන් වහන්සේලාද පිරිනිවුණා. ආර්ය මාර්ගපාලාභීන් වහන්සේලා සුගති පදායන වුණා. සෙසු ජනතාව කර්මාරූපෝ මිය පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි වියන්පකුණු මාලිගාදී සියල්ලද කාගයාගේ වැමෙන් නෂ්ටාවශේෂ වුණා. මෙසේම ඉරහඳ තාඩකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර මහා දීප වැනි විශාල වස්තු ජවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අප සමදනාගේ ආත්මභාව සියල්ලක් අමීචේ පටන් භවාග්‍රේ දක්වාදීන් ඉපිට දසදහසක් සක්වල අනන්ත සක්වලද ඇත්තාව හිත ඇත යත නැති සෑම සංස්කාර ධර්මක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙමේ නැතිවෙමේ යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් සිඳෙමින් බිඳෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක් බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳ ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ නීයාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් තිස්සේ පිරුවා වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් ඥානුභාවයෙන් දස පාරමිතානුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සෝයට පත්වේ වදාළා. සසර දුක් තරණය කොටේ කෙලෙස් කිනිමැල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවට පත්වේවා. සතිපට්ඨානාදී බෝධිපාක් ධර්මයන් සුවසේ වැඩේවා. දසපාරමී ධර්මයන් පිරේවා. තතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ මාබෝධ වේවා. ආශ්‍යා ප්‍රාර්ථනා පිහිටුවා.